ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නව ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒකට අපි බොහොම අවංකවම සුවපතනවා. ඒ කියන්නේ 169ක් දීලා තියෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඒ වගේම අපේ අපේක්ෂකයාට 156ක්, ඒ කියන්නේ 55,65,000ක් වගේ ධනක් දීලා තියෙනවා. ඉතින් අපි ගරු කරන්න ඕනේ සැබෑ ජනමතයට. සැබෑ ජනමතයේ 169ක්. ඉතින් අපි බොහොම වගකීමක් දරන විපක්ෂයක් විදියට කකුලෙන් අදින්න නැතුව මේ අපි මේවා කරන්නේ නැතුව, ඒගොල්ලන්ට කරදර හිරිහැර කරන්නේ නැතුව අපි, මම හිතන්නේ ස්ට්‍රයික් කරන්නේ නැතුව දුම්රිය වර්ජන, ඒ වගේම දොස්තර වර්ජන, බස් වර්ජන වගේ වට යටින් උඩුගුඩි දෙන්නේ නැතුව කවදද මේ ආණ්ඩුව ඇනගන්නේ, කවදද මේ ආණ්ඩුව වැටෙන්නේ කියලා බලාගෙන ඉන්නේ නැතුව රටේ පුරවැසියන්ට රටේ සහෝදර පුරවැසියන් තෝරගත්තේ ආණ්ඩුවට උදව් කරන්න ඕනේ. මේ අවුරුදු පහ කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, ලොකු කාලයක්. ඒ කාලය යනකම් අපි උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ පක්ෂ මාරු කරලා මේ පැත්තට පැනලා වන්දි බට්ටකම් කරන්නේ නෙමෙයි. අපි ඒ ආයතන හිරිහැරයක් කරදරයක් වෙනකම් බලන්නේ කාලකන් සතුටක් ලබන අය වෙන්න හොඳ නැහැ කියලා මගේ මතය. රටක ගෞරවනීය මහා පළවෙනි පුරවැසියා හැටියට තෝරගෙන දෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අපි ඡන්දේ කාලෙදි විවිධ චෝදනා කළා ඔහුට. අපි ඔහුට විවේචනය කළා. ඒ සාමාන්‍යයෙන් අපි අපේ අපේක්ෂිකා වර්ණනා කරනවා. ඒ අපේක්ෂක පුළුවන් තරම් ප්‍රබදන උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ආපු අලුත් ආණ්ඩුවට එනකොට මම හිතන්නේ රටේ අවංක පුරවැසියෙක් හැටියට අපි ටොපි කෝලයක් පාර දාන්න නැතුව රට සිරේ සුරැකීම, එතුමාගේ හොඳ වැඩවලට අපි උදව් වෙන අතර එතුමා නරක වැඩක් කළු අපි විපක්ෂයේ කාර්යභාරේ දැන් ඔය ස්විස් මේ එම්බසි කෙනෙක්ව පැහැරගත්තා වගේ දේවල් විවේචනය කරන්න ඕනේ. එතකොට එතුමා පොරොන්දු වුණා කැබිනට් එක 15 සීමා කරනවා කියලා. අද කැබිනට් එක 16ක් වෙලා තියෙනවා. රාජ්‍ය ඇමතිවරු 25ක් වෙලා තියෙනවා. මත් කරපු රාය නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමති බවට අප්ඩේට් කළා තියෙනවා. මේ විවේචනය කරන්න ඕනේ. ඒ වගේම එතුමා පරිසරයේ සුරකින්න එක, එතකොට එතුමා අම්ගේ කාර්ය මණ්ඩලය අඩු කරපු ඒ වශයෙන් අපි ඇප්‍රීෂিয়েට් කරනවා. ඒව වර්ණනා කරනවා. ඒ වගේම එතුමා තවත් මේ කොළඹ පිරිසිදු කරන ඒවා, මොකද වාහන පාවිච්චි අඩු කරපු මේ සියරම අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම විපක්ෂයේ භූමිකාව අපි කරගෙන යනවා. breaking.lk